අර ඊනියා ස්වාධීන විවස්ථාදායක සභාපතින් ගරු කතානායකතුමාගේ මූලිකත්වයෙන් රැස්වෙන ඒ විවස්ථාදායක සභාව අනුමත කරපු නීතිපතිතුමානේ දැන් මේ තාමත් ඒ නීතිපති ධුරේ ඉන්නේ මොකද්ද එතුමාගේ නම මේ දප්පුල ලිවේදා දැන් ඒ නීතිපතිතුමා කියනවා නම් අත්අඩංගුවටගෙන වහම රිමාන්ඩ් ගත කරන්න කියලා ඒ කාලේ කරන්නේ කවුදකින්ද මන් දැනගන්නේ කරන්නේ දැන් ඊයේ පෙරේද ඒ නීතිපතිතුමා කියනවා ගිහන් පිළපිටිය විනිශ්චයකාරතුමාව වහම අත්අඩංගුවටගෙන ඇතුළට දාන්න කියලා මන් දන්නේ නැහැ ඒ නීතිපතිතුමාට මොනව වෙලාද කියලා දැන් ගිහන් පිළපිටිය විනිශ්චයකාරතුමාට වඩා රංජන රාමනායක මැතිතුමා සමග එකට සාකච්ඡා කරන වෙන විනිශ්චයකාරයෙක් පිළිබඳව වීඩියෝ පටයක් තියෙනවා. කඩුවැල හිටපු මහේස්ත්‍රාත්. එයාව අත්අඩංගුවට ගන්න කියලා නීතිපතිතුමා නියෝග නිකුත් කරන්නේ නැහැ. රංජන රාමනායක මහත්තයා Tamanට අධිකරණ ක්‍රියාදාමයට බලපෑම් කළා කියලා පැමිණිල්ල දාපු ගිහන් පෙළ පිටියේ විනිශ්චයකාරතුමාව අත්අඩංගුවට ගන්න කියලා නියෝග කරනවා. අත්වශයෙන්ම ගත්තොත් රංජන රාමනායක මැතිතුමත් එක්ක ගිහන් පෙළ පිටියේ විනිශ්චයකාරතුමා කරන දුරකථන කතාබහේ රංජන රාමනායක මැතිතුමා කරන ඉල්ලීමේ පෞසි මහත්තයා මැතිතුමාව පැයකට හරි අතුලට දාන. ගිහන් පෙළ පිටියේ මැතිතුමා ඒක කළේ නැහැ. ඊට පස්සේ එතුමා ජනාධිපතිතුමා පිළපිටියේ මැතිතුමාට නොයෙකුත් බලපෑම් කරලා තියෙනවා ආයදා ආණ්ඩුවේ ගරු රංජන් රාමනායක මැතිතුමා. එතකොට ඒ පිළිබඳව එතුමා පොලිසියට පැමිණිලි කරලා තියෙනවා අධිකරණ සේවා කොමිෂන් සභාවට පැමිණිලි කරලා තියෙනවා. හැබැයි අද පැමිණිලි කාර්යාව අත්අඩංගුවට ගන්න කියලා නියෝග වෙනවා. මේ වගේ නියෝගයක් මෙවැනි විනිශ්චයකාරවරයෙකුට එනකොට අනිත් විනිශ්චයකාරවරුන්ගේ හෘද ස්පන්දනය වැඩ කරන්නේ කොහොමද කියලා මේ නියෝග දෙන උදවිය කල්පනා කරන්න ඕනේ නැද්ද කියලා එතන ප්‍රශ්නයක් මතුවෙනවා. අවුරුදු දෙකමාරක් තිස්සමට ඒ කැබිනට් එකේ අධිකරණවලට විනිශ්චයකාරතුමන්ලන්ට බලපෑම් කරලා ඒගොල්ලන්ගේ අවශ්‍ය දේවල් ක්‍රියාත්මක කරවගන්න තමන්ගේ මතයට එකඟ නැති විපක්ෂයේ දේශපාලඥයින්ගෙන් පළිගන්න අත්අඩංගුවට ගන්න මේ එකකටවත් එදා අධිකරණ ඇමතිවරයා විදියට නීතියෙන් පිට කිසිම අවස්ථාවක කටයුතු නොකරපු නිසා අමාත්‍ය ධූරයේ නිරපීම දක්වා යද්දිත් මම මගේ ප්‍රතිපත්ති මම වෙනස් කරලා නැහැ. අධිකරණ ඇමතිවරයා ලව්ව කරගන්න බැරි දේ කරන්න එදා පාවිච්චි කරුවා රූකඩයක් පාවිච්චි කරුවා. ඒ රූකඩේ තමයි රංජන් රාමනායක විනිශ්චයකාරවරුන්ට බලපෑම් කරලා බලාපොරොත්තු දීලා උසස්වින් ලබා දෙනවා කියලා මේක අහවල් අගමැතිගෙන් ජනාධිපතිගෙන් මම සතියෙන් දෙකෙන් අරන් දෙනවා කියලා බලපෑම් කරලා අපේ අධිකරණ ක්‍රියාදාමය සම්පූර්ණයෙන් අද විනාශ කරලා තියෙනවා. පාස්කු ඉරිදා ඒ ජීවිත විනාශ කිරීම සම්බන්ධව මේ ස්වාධීන රාජ්‍ය සේවයක් ස්වාධීන අධිකරණයක් ඇති කරන්නේ කියලා ඒ උත්තරීතර පරමාර්ථයෙන් හදපු විවස්ථා දායක සභාව වග කියන්න ඕන මේ මිනිමරුන් සියල්ලටම. ඇයි මම එහෙම කියන්නේ සාක්ෂි ඇතුව? මම ඒක හිටපු සමාජිකයෙක්. එදා පොලිස්පති තනතුර පත් කරන්න නම් සුදුසු නිර්දේශ කරලා එවනකොට නම් තුනක් ගෙන්නගෙන පූජිත ජයසුන්දර මහත්මයාගේ නම සඳහන් වෙනකොට මම විරෝධය ඉදිරිපත් කළා. සුදුස්සායතුමා නෙමෙයි එතන හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා එස් එම් වික්‍රමසිංහ මහත්මයා එතුමයි මේකට පත් කරන්න ඕන කියලා. හැබැයි විවස්ථාදායක සභාව ඒකට විරුද්ධ වුණා. හේතුව එතුමා මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා විදියට කටයුතු කරපු නිසා. මම එදා කිව්වේ ඒකම තමයි එතුමට තියෙන සුදුසුකම. අවුරුදු 30ක් ලෝකේ දරුණුතම මිනිමරු යුද්ධේ තියෙන වෙලාවේ රටේ රාජ්‍ය නායකයාගේ ජීවිතය ආරක්ෂා කරලා දෙන්න පුළුවන් වෙච්ච ඒ දක්ෂ පොලිස් නිලධාරියට පොලිස්පති තනතුර ඔහුගේ ජ්‍යෙෂ්ඨත්වය අනුව ඔහුට හිමිවියතු තනතුර නොදීම මහ බරපතල පාපයක්. හැබැයි එදා විවස්ථාදායක සභාව කිව්වා අපිට එක්සත් ජාතික පක්ෂයට පක්ෂග්‍රාහී අපිට හිතති අපි කියන විදියට වැඩ කරන පොලිස්පතිවරයෙක් අපිට පත් කරගන්න ඕන. ඒ අනුව පූජිත ජයසුන්දර මහත්මයා ඔය තනතුරට පත් කරපු නිසා තමයි පාස්කු බෝම්බ ප්‍රහාරය සිද්ධ වුණේ. ඒක නිසා තමයි අපේ රට මලගමක් බවට පත් උනේ. මිනිමැරුම් වලට විවස්ථාදායක සභාවේ සියලු දෙනා වගකිය යුතුයි කියලා මම මේ අවස්ථාවේදී කියනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. චූරයන්ගේ නොබිඳෙන විශ්වාසය සමගින් මැක්සිස්